දවස්වල ඉස්රායිල් සහ පලස්තීන අතර තියෙන යුද සංග්‍රාමය ලෝකෙම අවධානයට පත්වලා තියෙන්නේ. මේ අතරතුරේ මිසයිල් ක්ෂණේ විනාශ කරන ඉස්රායිලි ආරක්ෂණ පද්ධතිය ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. හැබැයි මම ඔයාලට මේ කියන්නන්නේ ඒ ගැන නෙවෙයි. සමාජ මාධ්‍ය විශේෂයෙන්ම Facebook තුල ඉහළ පහළ යන වාට අනිවාර්යයෙන්ම ඉස්රායිලි හමුදාව නියෝජනය කරන සුරූපී තරුණියන්ව ඇහැගැටෙන්න ඇති. මම කියන්න හදන්නේ අන්න ඒ සුරූපීනියන් ගැන අමුතුම කතාව. කාන්තාවන් සඳහා අනිවාර්ය සේවා අවශ්‍යතාවයක් ඇති ලෝකයේ රටවල් කිහිපයක් අතරට ඉස්රායිල් ඇතුළත් වෙනවා. IDF IDF කියලා හඳුන්වන්නේ ඉස්රායිල් ආරක්ෂක හමුදාවට. ඔවුන්ගේ වාර්තාවලට අනුව 1962 අවුරුද්ද ඉඳන් 2016 අවුරුද්ද අතර කාලය තුළ විතරක් මෙහෙම වලදී ඉස්රායිලයේ කාන්තා සිවිලියන් 535 දෙනෙක් ජීවිතය හැරගොස් තිබෙනවා. 1948 දී රාජ්‍ය පීඨවන පෙරද කාන්තාවන් හමුදා සේවයට සහභාගී වී ඇති බව ඔවුන් සඳහන් කරනවා. 2014 අවුරුද්දේදී IDF සඳහන් කරන්නේ කාන්තාවන්ගෙන් 4%කටත් වඩා අඩු සංඛ්‍යාවක් පාබල යුද ටැංකි කාර්ය මණ්ඩල කාලතුවක්කු සේවය ප්‍රහාරක ගුවන් නියමුවන් යනාදී ස්ථානවල සටනේ යෙදී සිටින බවයි. කොහොම නමුත් කාන්තා හමුදා නිලධාරීන්ට සිදුවන ලිංගික හිරිහැර ගැනද කතාබහට ලක් වෙලා තියෙන අතර 1999 අවුරුද්දේදී ආම වශයෙන් පැවතුණු ලිංගික හිරිහැර පිළිබඳ පැමිණිලි 1997 දී 280 දක්වා වැඩි වෙලා තියෙනවා. ඔවුන් සඳහන් කරන්නේ එක් දිනකදී ලැබෙන පැමිණිලි ගැන. 1998-99 කාල තුරදී මෙවැනි චෝදනා මත නිලධාරීන් 54 දෙනෙකු හමුදාවෙන් නිරපා හැරලා තියෙනවා. අනෙක් පිරිස් සිරගත කර ඇති බව සඳහන්. 2004 කාන්තා සොල්දාදුන් 5 දිනකින් එක් අයෙකු ලිංගික හිරිහැර වලට ලක්වන බවත් අනාවරණය වුණා. මේ වැඩපැවැත්වීම අදටත් ගැටලුවක්ව පවතින බව තමයි විකිපීඩියා සඳහන් කරලා තියෙන්නේ.